මේ රාජ්‍ය යන්ත්‍රය ගෝඨාභය මහත්තයා සුද්ධ කරයි කියලා විශාල විශ්වාසයක් විශාල බලාපොරොත්තුවක් ඇති කළා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තැන් තැන් වලට මතකද ගියා කඩාගෙන නේද? මුලින්ම කොහෙද ගියේ? RMV එකට ගියා. රියදුරු බලපත්‍ර දෙන තැනට ගියා. ගිහිල්ලා වාඩි වුණා පිළිගැනීම් නිලධාරණිය ඉස්සරහට. කාබුදා වරුත් දන්නවා ආයතනයක පිළිගැනීම් නිලධාරණිය ඉන්නේ මොකටද? ආයිබෝම් කියලා කොහෙටද යන්නේ කියලා බලලා එහාට යොමු කරන්නේ. මෙතුමා ගිහුවා පිළිගැනීමේ නිලධාරණියට මම සතියකින් ආපහු එනවා මෙතන වැඩ පිළිවෙලක් කරන්න ඕනේ කියලා. අනේ ඉතින් පිළිගැනීමේ නිලධාරණිය මොනව කරන්නේ? එතන වැඩ පිළිවෙල කරන්නේ. ආයතන ප්‍රධානී හරි ඇමති හරි ලේකම් හරි එපයි මේක කරන්නේ. ඉතින් රාජ්‍ය සේවයේ මේ පොඩි කාරණේවත් දන්නේ නැතුව තමයි එතුමා කටයුතු කළේ. මේ අපේ ඉන්ද්‍රායන් ඩයස් මැතිනලා මෙහි ප්‍රාදේශීය සභාවේ වැඩ කළා දන්නවා රාජ්‍ය සේවයේ යන හැටි. ප්‍රාදේශීය සභාවකවත් ජීවිතේට හිටමු නැති ගෝඨාභය මහත්තයා ජනාධිපති කාම දුන්නාම ඔය පටලැවිල්ල පටන් ගන්නකොටම ආවා. ඊළඟට එතුමා කියපු දෙයක් තමයි වහාම මේ පොලිම නවත්තන්න ඕනේ රියදුරු බලපත්‍ර දෙන තැන ඔන්ලයින් ක්‍රමයට අන්තර්ජාලය හරහා මේ රියදුරු බලපත්‍ර ලබා ගන්න ක්‍රමයක් හදන්න ඕනේ. අන්න ඒකට සතියක් ඇතුළත වැඩ කරන්න සතියක් ඇතුළත මම ආපහු එනවා කිව්වා. දවස් 7කින් එනවා කිව්වා. දවස් 4 දැන් මාස 7ක් ගිහිල්ලා. හරි. දැන් ඔන්ලයින් යනවා. ඈ රියදුරු බලපත්‍රය හම්බ වෙනවද? ඔය දෙරණේ හිරු එකේ විතරයි රියදුරු බලපත්‍රය ඒ ක්‍රමයට දෙන්නේ. ඒ වේරහැර නම් එහෙම එකක් වෙන්නේ නැහැ. වේරහැර කලින් 2000ක් දීපු තැන අද 600යි. පොලිම කිලෝමීටර් ගානක් දිගයි. ඒක නිසා ඒ එතුමාගේ රාජ්‍ය පාලනයේ නොහැකියාව වේරහැර වැඩෙන්න ඔප්පු වුණා පළමු. දෙවනුව එතෙන්ට දැම්මා සංජීව වීරවර්ණ කියලා ආචාර්ය උපාධියක් තියෙන මහත්තයෙක්. දාලා ගිහුවා මේ මේක හදන්න කියලා මේ වියදුරු බලපත්‍රයේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයට. උන්නෑ මාසයක් විතර ඉඳලා ඉල්ලා අස්සුණා. එළියට ඇවිල්ලා ගිහුවා මට නම් මෙතන වැඩ කරන්න බෑ. මුන් හදන්නේ මගේ නම දාලා කෝටි 900ක වංචාවක් කරා. ඒ ඉඳ මං ඉල්ලා අස්සුණා කියලා. මේ කියපු පිරිසිදු විචිත්‍ර කාර්යක්ෂම සිංගප්පූරුවේ ලී කුවාන් වගේ චරිත කිව්වට මොකද මේකේ අර රාජපක්ෂලාගේ ඔක්කොම දුගුණ ටික තියෙනවා. රාජ්‍යංශයේ කැරකෙන හැටි තේරෙන්නේ නැහැ. රාජ්‍යංශයේ ක්‍රියාත්මක වෙන හැටි ගැන තේරෙන්නේ නැහැ. ඒ වගේම රාජ්‍යංශයක් කරන්න කොහොමද කියලා දන්නේ නැහැ. වැදගත්ම දේ දූෂණය කියන එක හැම තැනටම ගෙනල්ලා අතහැරලා තියෙනවා. දැන් අන්තිමට වැඩේ ගස් ගිහිල්ලා කෝ අර කාඩ් එක කියලා කිව්වම දැන් හමුදාවේ අපේ ආරක්ෂක ලේකම් කියනවා හමුදාවට කළ නොහැක්කක් නොමැත. ඒ නිසා රියදුරු බලපත්‍ර දෙන්න යනවා. හමුදාවට රියදුරු බලපත්‍ර දෙන්න ඕන නම් මේ RMV එකක් හදලා තියෙන්නේ මොකටද? මේ රටේ ආරක්ෂක හමුදාවද මේ හැම දෙයකටම යොමු කරන්න ඕන? රටේ ආරක්ෂක හමුදාවට වැඩක් නැද්ද? ආරක්ෂක හමුදාවට හැකියාව තියෙනවද රියදුරු බලපත්‍ර දෙන්න? මිත්‍රවරුනි, රාජ්‍ය පාලනයේ කිසිම දෙයක් දන්නේ නැතුව මේ ක්‍රියාදාමය යන්නේ. හැබැයි මම අනාවැකියක් කියන්නම්. අනිවාර්යයෙන්ම ඔය කෝටි 900ේ වංචාව දැන් අර මිනිහගෙන් කරගන්න බැරි වෙච්ච නිසා අර ඇවන්ගාඩ් කේස් එකේ වගේ ආරක්ෂක හමුදාව හරහා ක්‍රියාත්මක කරන්න තමයි ඔය යන්නේ. මතක තියාගන්න. මේගොල්ලෝ මේ හමුදාව කිව්වට නාවුක හමුදාවේ තිබිච්චේ ව්‍යාපෘතිය ඇවන්ගාඩ් කියන මංකොල්ලකාරයාට දීලා රටට කෝටි 1000ක් නැති කරපු මිනිහෙක් තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. එතකොට මේ සෙල්ලමත් අද වෙන විදිහකට පුජ්ජලිකංශය හරහා කරෝ ගන්න හදන උත්සාහයද්ෝ කියන සැකය අපට දැන් ඇවිල්ලා තියෙනවා මේකේ.